න් වVIP ශ්‍රී ලංක්ක චැන්ල්ලෙට ඔබ සාදරින් පිළිගන්නවා. තවමත්ව බිිය සබස්යිප් කල් නැත්තැන් සබස්යිප් කළ දකනු පැත්තියෙන බෙල්ලයි එකන්නෙක බනාමත කරන්න එපා සිංහරාජ වනන්තරේ සිංහරාජ වනාන්තරයේ දකුණින් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකවලිනුත් බටහිරින් කළුතර සහ රත්නපුර දිස්ශ්‍රික්ක වලිනුත් මයිම පවතිී. ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර අතුරින් ප්‍රමුඛ ස්ථානය හිමි වන්නේ සිංහරාජ වනාන්තරයටයි. මෙහි වපසරිය හෙක්ටියර් එකොලොස් දාස් එකසි අසූ හතකි මෙම වනන්තරේ දිග කිලෝමීට්‍ර විසේකක් පමණද පල කිලෝමිට්‍ර හතක් පමණද වෙතැයි ගණන් බලා ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ සිංහරාජ වනාන්තරටේ. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීර් තුන්දාහත් හයදාහත් අතර පවතිී. උෂ්ණභූමී උස මුහුදු මට්ට මේ සිට මීටර් තුන්සීයත් එද්දාස් එකසීයත් අතර පරාසේගි. ගිංගග කළුගඟ යන ජලදාාරාවන් සිංහරාජය ආශ්‍රිතව ගලායයි. ඊට අමතරව තවත් බොහෝ ඇලදොළ මෙම වනාන්තරය තුළ පිහිටා ඇත. ශ්‍රී ලංකාට ස්භාවධර්මයෙන් ලැබුණු දායාදයක් වශයෙන්ම හැඳින්විය හැකි සිංහරාජය දැවකප්පාදුව නිසා විනාශවෙමින් පවති. දැනට ලෝකවරුමයක් බවට නම් කර ඇති මෙම වූමේෙහි පස බොහෝ සරුසාරය. අධිරක්ෂිත වනාන්තරයක් ලෙතට නම්කර ඇති සිංහරාජය වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනයට පත්කර ඇති බැවින් එහි දෙවකප්පාදුව සතුන් දඩයන්කිරීම ගෙවල් තැනීම වෙනත් වගා කටුතු සිදුකිරීම ආදී කටුතු සපුරාත් හනම් වේ. සිංහරාජ වනාන්තරය අතීතයේදී වනසතුන් විශාල වශයෙන් වාසය කොට ඇත. නමුත් අද වඳුරන් මීමින්නන් මීමුුන් ඉත්තෑ කොලදීවැනි කුඩා සත්වයින්ද ගෝනමුව වලස් දිරිවැනි මධ්‍ය ප්‍රමාණයේ සත්ත කොට්ඨාස කීපයක් ද හැරුණුවිට ලි ඇතුන් සිංහයින්වැනි සතුන් දක්නට නොමැට දේශීය සහ සංක්‍රමණික පක්ෂි වර්ග රාශිය මෙමා ඩවීහින් ඇවසෙන අතර විවිධ වර්ගවලට අය සමනළුන්ද කෘමීන්ද ජීවත්තේ. එම රක්ෂිතයේ ඇති ඇලදොළවල දේශීය මස්්‍යවර්ග රැසක්ද වාසය කරන අතර අධ්‍යාපන ශේෂිත්‍ර පරයක්ෂණ සඳහා සිසුන්ගේ පැමිණීම නොකඩවා සිදුවෙ. එද්දස් නමසිය විසිහයේදී සංරක්ෂිත වනන්තරයක් ලෙසද එද්දාස් නමසි අසූ වටේදී එක්සත්ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසින්ද නම්කරන ලදී සිංහරාජ වනාන්තරයට එම නම ලැබී ඇතේ අතීතයේ අනසක පතුරුවාගෙන සිටි සිංහයකු නිසාබව සඳහන් වේ ශ්‍රී ලංකාවට ආවේනික ශාක ගණ විසිහතරෙන් දහතුනක්ද ආවේනික චීරපායෙන් විශේෂ දොළහෙන් අටක්ද ආවේ නිතිය පක්ෂි වර්ග විස්සෙන් දහාටක්ද මත්්‍යවර්ග දාසයෙන් තුනක්ද උරඟ විශේෂ හැත්ත දෙගෙන් විසි දෙකක්ද. ඔබේ ජීවිී විශේෂ දහනමෙන් දහයක්ද දැකිය හැක. ඊට අම්මතරව සමනල විශේෂ හැටක්ද ශ්‍රී ලංකාවේ විශාලතම සමනලයා වන කොමෙන් බර්ඩ් විංක් සමනලයාද දැකිය හැකිය. ලෝකයේ ඉතාම දුර්ලභ උසස් ජෛවවීද්ධත්වයකින් යුදත් නිවර්තන තෙත් සදාහර්ථ වනාන්තරයක් ලෙස ප්‍රකටවඇති මෙම වනාන්තරය පරිසරවේදීන්ගේ හා සංචාරකයන්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත් වූ ස්ථානයක් ලෙස සැලකේ.